මේ ජිනීවා උවදුර ගැන සෑහෙන මතවාදයක් රට තුල ඇති වෙලා තියෙනවා. මේ බරපතල කම පිළිබඳව අද සාකච්ඡා වෙමින් පවතිනවා. මා එකෙන් දකින්නේ බරපතලම නිදේශය තුන තමයි. මම විශ්වාස කරනවා ජිනී ඒ යෝජනාවේ 6 වෙනි ක්‍රියාන්විත ඡේදයට අපේ අවධානය යොමු කරන්න. ලංකාවේ ආණ්ඩුව විසින් ඊනියා යුද අපරාධ විමර්ශනය කිරීමට යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට බාරගෙන තියෙන එක ගැන අපි අත් වශයෙන්ම කම්පා වෙනවා. මේ අනුව අපේ විමර්ශන නිලධාරීන් වෙනුවට විදේශ විමර්ශනයට අපේ නීතිපති දෙපාර්තමේන්තුවට වෙනුවට විදේශ පරිචෝදක කාර්යාලය අපේ උසාවි වෙනුවට විදේශ විනිශ්චයකරු समन्वित उसाविया पीठ जानवा के लिए अभी विश्वास करीवन क्रियान्वित छेदेटाण यटगिया वगैन सेवीमट आंडो विसिंग मे आकार बलापुर यांत्रण बलट पीटनटी मुदल प्रतिपादन लबागनीमट इडदीमट लंका आंडो दिलाती මානව හිමිකම් කවුන්සිලය තුල ලංකාවට එරෙහිව යෝජනාව ගෙන එන රටවල් විසින්ම ලංකාවේ යුද අධිකරණයක් නඩත්තු කරන්නේ නියොත් මෙතන යුක්තියක් ඉටුවේද කියන එක පිළිබඳ සැකයක් ඇති වෙනවා. ආණ්ඩුව මෙවැනි යෝජනාවකට එකඟ වීම සාධාරණීකරණය කිරීමට විවිධ තර්ක ඉදිරිපත් කරනවා. ඒක තර්කයක් තමයි SWRD බණ්ඩාරනායක මහත්මයා මරණ වෙලාවේ ඒ ඝාතනය ගැන ස්වාබලන්ට පත් කරපු කොමිසමට ඊජිප්තු ජාතික විනිශ්චයකාරවරයෙකු පත් කිරීමට කටයුතු කරා. නමුත් මැතිනිය විසින් එම ඊජිප්තු ජාතික විනිසුරුවන් පත් කරේ විනිසුරුතුමා පත් කරේ විමර්ශන කොමිසම පනත යටතේ පත් කරන ලද විමර්ශන කොමිසමකට මිස අධිකරණයකට නොවේ. එමෙම අතුරු දහන් නුවන් පිළිබඳ සොයා බැලීමට මගේ ආණ්ඩුව විසින් පත් කරන ලද ලැබු මැක්ස්වෙල් පරණගම කොමිසම विदेश नीति विशारदींग लिखित दास लबागनीमट इडदीम विदेश लंका नीतिमय क्रियावलियट साभागी करवा गनीमट पूर्वादर्श खटियट हुआदाट बहिताम वटिना विग्रहयान स्वाधीन विग्रह एक मट लबाद मी कथाकरण मैक्सवेल पर्ण वार्तावक नो එම කොමිසමට විදේශීය විද්වතුන් ලබලා දීලා තියෙන ලිඛිත අදහස් දැක්වීම ගැන බව මතක තබාගන්න. විදේශීය නීති විශාරදින්ගෙන් අපේ පැත්තට කරුණු කීම අපේ පැත්තට කරුණු කිව්වේ ස්වාධීනව යාලා එයාලගේ අත්දැකීම් හා තියෙන සාක්ෂි අනුව විදේශීය විනිශ්චයකාරවරුන් ලවා අපේ රටේ රණවිරුවන්ට එරෙහිව නඩු විභාග පැවැත්වීමත් අතර වෙනස මං හිතන්නේ ඕනෑම කුඩා ළමයෙකුට තේරෙනවා. මානව අයිතීන් උල්ලංඝනය කළ අයයි උසාවියක නඩු පැවරීමට ප්‍රමාණවත් තරම් සාක්ෂි නැති රණවිරුවන් බව පරිපාලනීය ක්‍රියාදාමයක් තුලින් සේවයෙන් නිරපා හැරීමට උ නිර්දේශ ජිනීවා යෝජනාවේ මේ කාර්යය තිබෙන බව අපි වගකීමකින් යුක්තව කියනවා. අපේ උසාවි පද්ධතියට නීතිඥ වෘත්තියට නීතිපති දෙපාර්තමේන්තුවට අපරාධ විමර්ශනය සිදු කරන ආයතනවලට කළ ඍජු අපහාසයක් ඇටියට තමයි මම දකින්නේ. අපි මෙයට එක හෙළාම විරුද්ධයි. අපරාධ නීතියේ තිබෙන ඉතාමත්ම පූජනීය මූලධර්මයක් වන්නේ යමක් සිදු වෙන අවස්ථාවේදී නීතියෙන් අපරාධයක් නොවේ නම් ඒ සම්බන්ධයෙන් පසුව නීති හදා ආපස්සට බලපැවැත්වෙන පරිදි දඬුවම් නොදිය යුතුයි. ආපස්සට ක්‍රියාත්මක වෙන නීති හදන්න ව්‍යවස්ථාවෙන් බලය තිබුණත් නොකරම බැරි අවස්ථාවක් ඇරණු විට එවැන්නක් සාමාන්‍යයෙන් කරන්නේ නැහැ. ඉතින් රණවිරුවෙක් වරදක් කරලා තියෙනවා නම් ඒ නීති අනුව අපේ උසාවි වලට කටයුතු කරන්න පුළුවන්. රණවිරුවා කියලා නීති ඉදිරියේ ඌ යම් කෙනෙක් දඬුවෙක් කවුරු හරි මරලා තියෙනවා නම් ඒකට දඬුවම් කරන්න අපි දඬුවම් කරලා තියෙනවා. අපි කවුරුවත් හමුදාවේ කවුරුත් කියන්නේ නැහැ ඒක කරන්න එපයි කියලා. අපි කියන්නේත් නැහැ. හැබැයි ඉතින් අපේ රටේ හිම නීතියක් තියෙද්දි අලුතෙන් නීති ගෙන්නේ මොනවටද කියලා මුගක් අය ප්‍රශ්න කරනවා. अमेरिकाव तमंगे क्रोवेशियन जात्यांतर युद्धाधिकरणीट गेनयान इडनो दिन प्रधानमे हेतु आक्वाण मे जात्यांतर युद्धापराध नीति
උසාවි ක්‍රියාපරිපාටියේ ඇති බරපතල අඩුපාඩු නිසා මේ බිම්රුපත් සකස් කරන්නේ ඒ කැකිල්ලේ නීතිය ලංකාවට හඳුන්වලා දෙන්න ආත්ම ගරුත්වයක් ඇති කිසිම රටවැසියෙක් මේ වගේ දෙයකට ඉඩ නොදිය යුතුයි කියලා තමයි මම විශ්වාස කරන්නේ।